මගේ ජීවිතේ මම මුල්ම රැකියාව කරේ සම්පත් බැංකුවේ. සම්පත් බැංකුවේ අලෙවි අංශේ. මේ අලෙවි අංශේ වැඩ කරද්දී ඒ අලෙවි ප්‍රචාරණ කටයුතු වලට නිරතුරුවම සහභාගී වෙච්ච අලෙවි ප්‍රවර්ධන සමාගමක වැඩ කරපු බොහොම සුරූපී තරුණියක් හිටියා. ඉතින් ඇය අලෙවි අංශයට ආපුවාම හැම වෙලේම අපි ඇය දිහා බලාගෙන ඉන්න උනන්දු නැහැ. ඒ තරම්ම ලස්සනයි. තවත් එක හේතුවක් තිබුණා. මේ තරුණියගේ අම්මයි මගේ අම්මයි එකම ඉස්කෝලේ එකම පන්ති ඉගෙනගෙන තිබුණේ. ඉතින් ඒ හින්දා ඒ හිතවත්කම තවත් වැඩි වුණා. මේ තරුණිය ටික කාලයකට පස්සේ ලංකාවේ ප්‍රධාන පෙළේ ආයතන කීපයක ඉතාමත්ම වගකිව යුතු තනතුරු රැසක් දරන්නට තරම් වාසනාවන්ත වුණා. ඉතින් ඇය වෙන කවුරුවත් නෙමේ, ඇය නමින් වරුණි අමුණුගම. විවාහයෙන් පස්සේ ඇය වරුණි අමුණුගම ප්‍රනාන්දු බවට පත් වුණා. කා සමගද ඇය විවාහ වෙන්නේ? ඉතාම කඩවසම් නළුවෙක් වගේ ලස්සන මහත්මයෙක් එක්ක. ඔහුත් ලංකාවේ ප්‍රධාන පෙළේ සමාගම් කීපයකම ඉතාම වගකිව යුතු තනතුරු දරපු කෙනෙක්, දැනටත් දරන කෙනෙක්. ඉතින් ඔහු තමයි රොහාන් ප්‍රනාන්දු. වරුණි අමුණුගම ප්‍රනාන්දු සහ රොහාන් ප්‍රනාන්දු කියන මේ දෙපළත් එක්ක තමයි අද මම පර්ෆෙක්ට් මැච් විත් කැලුම් සමගින් ඔබත් එක්ක කතා කරන්න. බොහොම ආදරෙන් ආයිබුවන් කියලා පිළිගන්නවා. ආයිබුවන් වරුණි, ආයිබුවන් රොහාන් කැලුම්. අපි මේ කතාබහේදී එකතු වෙන්නේ කොළඹ ලේක් ඩ්‍රයිව් එකේ තියෙන මේ දෙපළගේ ඉතාම ලස්සන දර්ශනීය නිවසේ ඉඳගෙන. හරිම ලස්සන ගෑ. ගෙදර ඉන්න නෝනායි මහත්තයයි වගේම ගීත් ඒ වගේම ලස්සනයි. පුදුමාකාර කලාත්මක බවින් යුතු බොහොම අපූර්ව නිමවුමක තමයි මේ දෙන්න ජීවත් වෙන්නේ. අපි අර පටන් ගත්ත තැනට යමුකෝ වරුණ. වරුණගේ අක්කා වැඩ කළා රමණිකා අපිත් එක්ක සම්පත් බැංකුවේ. හැබැයි වරුණි එනකොට ඔක්කොම මේ මේ බ්‍රාන්ච් එකේ හිටපු වැඩ කරපු අයගේ ඩිපාර්ට්මන්ට් එකේ හිටපු අයගේ ඇස් නිකන් මෙහෙම යනවා. මොකද එච්චරට ලස්සනයි. කැලුම් මන්නම් හිතන්නේ ඒක ඇත්ත කියලා. මොකද මම මට ඒකේ ප්‍රතිචාරයක් ලැබුණෙත් නැහැ. මම ඒක දන්නෙත් නැහැ. අපි කිව්වේ නැහැ ඒ කාලේ. හැබැයි ඒක හොද දෙයක්. ඔයා කියපු එකෙන් මට හිතුණා හැමදාම උදේ කැලුම්ට කෝල් එකක් දෙන්න ඕනේ කියලා. මොකද ඒ වගේ ධනාත්මක සිතුවිල්ලක් එක්ක හැමදාම උදේට නැගිටින්න පුළුවන් නම් මොකද ඔයා හැමතිස්සෙම භාවිතා කරනනේ ලස්සන කියන වචනේ. ඒ අනිත් මිනිස්සු ලස්සනයි, ඉන්න තැන ලස්සනයි, අපේ ජීවිතේ ලස්සනයි කියන්නේ. මං හිතන්නේ ඒක හුඟක් හොඳ පෙරහුරුවක්. ඒක හුඟක් හොඳ පෙරහුරුවක්. ඒක ඇත්ත. අපි හැම වෙලාවෙම ජීවිතේ දිහා ධනාත්මක විදියට හිතන්නට ඕන, බලන්නට ඕන. වරුණි ගැන කතා කරනකොට මං කිව්වනේ අම්මා ගැනත්. පාලිකා අමුණුගම මහත්මිය මටත් බොහෝම සමීපව ආදරය කළ කෙනෙක්. මගේ අම්මා පద్මිනී කන්නංගර දෙන්න බොහොම හොඳ යාළුවෝ. හැමතිස්සෙම අම්මි පෙරේරන් සංසකේ වැඩ කරනකොට මට තාම මතකයි කැලුම් කියනවා. මට ඕනේ ප්‍රශ්නයක් තිබුණොත් මේ මම අම්මට කතා කරන ඕනේ බර්ත්ඩේ එකට හැම දෙයකටම අනේ කැලුම් කියලා ටග් ගාලා ඔක්කොම හදලා දෙනවා, රියන් කරලා දෙනවා කියලා. හැමදේම හරි අපූර්වට සූදානම් කරලා දුන්න බොහොම හොඳ මහත්මියක්. ඉතින් වරුණි මොකද හිතුනේ එකපාරටම ෆීනික්ස් ආයතනයේ වැඩ කරේ ඒ කාලේ අයින් වෙලා වෙනත් මානයකට යොමුවන්? ඇත්තටම කැලුම් ඒක අහම්බෙන් උන දෙයක්. මගේ ජීවිතේ හුඟක් හොඳ දේවල් අහම්බෙන් වෙලා තියෙන්නේ වාසනාවන්ත විදිහට. ඒ ඒ ඒ කිව්වහම මට එක දෙයක් අහන්න වෙනවා. දැන් රොහන්ව හම්බුනේ තේම අහම්බෙන්ද? යම් කිසි විදියකින් අහම්බෙන්. හැබැයි ඒකේ වැරදිකාරය කියන්න බෑ. හැබැයි මං හිතන්නේ මේ මම තමයි ඒකේ ඇත්තටම ඒ කාර්තව්‍යයේ ඉස්සෙල්ල පියවර ගත්තේ. සාමාන්‍යයෙන් ඔව් ෆස්ට් ස්ටෙප් එක සාමාන්‍යයෙන් පිරිමි අඩි එක ගන්න. ඒක වෙන කතාවක්. මම පස්සේ කියන්නම්. හැබැයි මගේ ජීවිතේ දැන් ෆීනික්ස් කියන ආයතනේ ඒ කාලේ මම බැඳුනේ ඔයාට මතක ඇති ජනතා විමුක්ති පෙරමුණ හින්දා අපේ රටේ හුඟක් ප්‍රශ්න තිබුණා. ඒ කාලේ අපි විශ්වවිද්‍යාලයට යන්න ඇතුළු වුණාට යන්න බැරුව හිටිය අවුරුදු දෙකක් මාත් හිටියා. ඔව්. ඉතින් ඒ කාලේ තමයි කැලුම් මම මේ ෆීනික්ස් කියන ආයතනෙට බැඳුනේ. අර්වින් වීරකොඩි මහත්තයා මම ඉතා ආදරෙන් මතක් කරනවා මේ වෙලාවේ අපේ පවුලේ සමීප මිත්‍රයෙක්.
ඉතින් එතුමා අප්පච්චිට උදව්වක් හැටියට තමයි මට ඇත්තටම වැඩට එන්න අවසර දුන්නේ මොකද මම දැන් අප්පච්චි කියලා කියනකොට පොඩ්ඩක් වාද කරන්නට ඕන වරුණිගේ අප්පච්චි ගැන මුළු ලංකාවම දන්නවා සරත් අමුණුගම මැතිතුමා මම දැන්වීම කලාව ගැන කිසිම දෙයක් දන්නේ නැහැ ඉතින් එතුමා මට කිව්වා කමක් නැහැවිල්ලා ඉගෙන ගන්න කියලා ඉතින් අවුරුදු දෙකකට ඇත්තටම මේ දැන්වීම මේ මේ ක්ෂේත්‍රය ගැන මොනියම් දෙයක් හරි මම ඉගෙන ගත්තා නම් ඒ එතුමාගේ පිහිටෙන් එතුමා උමා රාජමන්ත්‍රී සරත් මාකලන්ද ජයනාත් බෝධහන්දි ඒ වගේ හුඟක් දෙනෙක් හිටියා සුරත් අම්බලංගොඩ විලීඩියල්විස් මම අදටත් ඉත ආදරෙන් මතක් කරනවා මොකද ඒගොල්ලෝ තමයි මට ඉස්සෙල්ලම කියලා දුන්නේ මොකද්ද මේ දැන්වීම් කරණය කියලා මේ ඊට පස්සේ අවුරුදු දෙකක කාලයක තමයි මං එහෙ හිටියේ ඊට පස්සේ විශ්වවිද්‍යාලය පටන් ගත්තම මම විශ්වවිද්‍යාලයට ගියා ඊට පස්සේ අපේම කියලා දැන්වීම් ආයතනයක් පටන් ගත්තේ දෙවන වසරේ ට්‍රයිඩ් ඒ ට්‍රයිඩ් කියන එක විශ්වවිද්‍යාලේ ඉන්නකොට අපේම කියන මේ ප්‍රචාරක ආයතනය පටන් ගත්තේ කවදා හරි දවසක ලංකාවේ දැන්වීම් කලාවේ පෙරලියක් කරනවා කියලා හිතාගෙනද නෑ මොකද එහෙම කළා එහෙම හිතුවෙත් බෑ ඇත්තටම අපි තුන් දෙනෙක් හිටියා ඒ වෙලාවේ දිලිත් ජයවීර එක තමයි මගේ මේ විශ්වවිද්‍යාලයේ සගයා ඉෂිනි වික්‍රමසිංහ මගේ හොඳ මිතුරිය ඉෂිනි මොකද ට්‍රයඩ් කියන වචනේ ඇත්තටම අප්පච්චි තමයි දුන්නේ පවර්ෆුල් ත්‍රීසම් කියන එක එතන තමයි අපි මේ දැන්වීම ආයතනය ඇත්තටම ආයතනයක් කියලා පටන් ගත්තෙත් නැහැ සංකල්පයක් හැටියට තමයි පටන් ගත්තේ හැබැයි අපේ අවශ්‍යතාවය උනේ කැලුම් හැමදාම අපේ රට ගත්තොත් ලස්සන ඔයා කියන වචන ලස්සන හොඳම මේ මේ වටිනාම දේශයක්නේ ඒ වුණාට අපේ මිනිස්සුන්ගේ තියෙන පොඩි පසුබෑම ඉන්දියන් සාගරයේ මුතු ඇටේ හැබැයි අපි හිතනවා සමහර වෙලාවට පොඩ්ඩක් ඍණාත්මක විදිහට ඉතින් අපි හැමතිස්සෙම ඒ අපේ මනසෙන් අපි හිතන විදිහ දැන් ඇහුවොත් මේ කොහොමද කියලා සාමාන්‍යයෙන් අපේ පොඩි කුලෑටි පුරුද්දක් තියෙනවා වරදක් නැහැ කියනවා හොඳින් ඉන්නවා කියන්නේ ඉන්නවා කියන්න අපි කුලෑටි ඉතින් ඒ ඔක්කොම මනසේ තියෙන දෙයක් ඉතින් මේ දැන්වීම් කරන්නේ අපි පටන් ගන්න හිතුවේ ඇත්තටම මිනිස්සුන්ගේ මනස සුභවාදීව වෙනස් කරන්න මේ රට තව ඉදිරියට ගෙනියන්න වරුණි අධ්‍යාපනය ලැබුවේ මගේ පළවෙනි ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවේ සිරිමාව බණ්ඩාරනායක බාලිකා විද්‍යාලයේ ඊට පස්සේ කොළඹ කාන්තා විද්‍යාලයේ ඊට පස්සේ කැලුම් අප්පච්චි ප්‍රංශේ හිටියා යුනෙස්කෝ වල අවුරුදු 5ක් ඒකින්ද මට භාග්‍ය ලැබුණා බ්‍රිටිෂ් ස්කූල් ඔෆ් පැරිස් වල ඉගෙන ගන්න අවුරුදු 2ක් ප්‍රංශේ ඉගෙනුක ලැබපු මේ සුරූපී ප්‍රංශ යුවතියන් පරද්දන්නට සමත් වන අපේ ශ්‍රී ලාංකීය තරුණිය ගැන තව ටික වෙලාවකින් ආපහු අපි කතා කරමු දැන් මං යනවා රොහාන් ප්‍රනාන්දු මහත්මයාත් එක්ක වචන කීපයක් කතා කරන්නට ඔබේ පෞලි තොරතුරු කියන්න ගම කැලුම් මගේ ගම නයිනමඩම වෙන්නප්පුව මගේ පවුලේ ඉන්න අපි සහෝදරයෝ 4 දෙනෙක් මගේ අම්මයි තාත්තයි දෙන්නම ගුරුවරු දැන් මගේ ගුරුවරු නෙමේ හොඳ ගුරුවරු ඒගොල්ලෝ ගුරුකම කරේ සල්ලි වලට නෙමේ පොර මට තාම මතක දෙයක් තමයි ආන්ඩ්‍රි ඉස්කෝලේ ගෑන්මේ ඉංග්‍රීසි පුහුණු ගුරුවරු දෙන්නේ නිවාඩු කාලේ ළමයි එනවා ඉංග්‍රීසි ඉගෙන ගන්න මුදලට නෙමේ ඒ ආසාවට ඉතින් එහෙම වාතාවරණකින් තමයි අපි බිහි වුණේ හැමතිස්සෙම අම්මයි තාත්තයි අපිට කිව්වේ දෙන දේ මිසක් ලැබෙන දේ ගැන හිතන්න එපයි කියලා හැමතිස්සෙම තියෙන දේ බෙදාගත්ත මිසක් මොකෙන්ද කාගෙන්ද ගන්න කියන එක අපිට පුරුදු කරලා තිබුණේ නැහැ ඒ වගේම විශේෂයෙන්ම මගේ අම්මා තමයි මම හිතන්නේ අපේ පවුලේ ශක්තිමත්ම දිරිය කාන්තාව අපි හුඟා ගරු කරා අපි හුඟා බයයි අම්මට තාත්තා එක්ක තමයි හුඟක් අපි සෙල්ලම් කරේ තාත්තා හරි ආදරේ නමුත් අම්මා හරි විනය හුඟක් නඹුරු වෙච්ච එක්කනේ ඉතින් මට මතකයි අපි කතෝලික පවුලක් අපිට හැමදාම රැයට කෑමට ඉස්සෙල්ලා දන ගහලා යාඥා කරලා තමයි කෑම කන්නේ ඉතින් අපිට ඒ කාලේ ඒක හරි කරදරයක් ඇත්තටම දැන් ගල්පුවම තේරෙනවා ඒකෙන් අපි කාරණා දෙක ඉගෙන ගත්තා එකක් තමයි විනය අනිත් එක තමයි අපි දෙවියන් ඉදිරියේ අපි සාමාන්‍ය මිනිස්සු අපි දන ගහන්නේ ඒකයි නැත්තම් අපි හිතගෙන යාඥා කරන දන ගහන්නේ අපි සාමාන්‍ය මිනිස්සු අපි පොළොවට සමබර මිනිස්සු නිසා අපි ලොක්කො නෙමේ කොරවල් නෙමේ කියන එක එතනින් තමයි අපිට මම හිතන්නේ අපේ
අදවත්වලට කැවෙන. ඉතින් අද වෙනකොට ලංකාවේ ඉතුරුලා ඉන්නේ අපේ පවුලේ මම විතරයි. මගේ මල්ලිලා තුන් දෙනාම ඉන්නේ ඇමරිකාවේ. පවුලේ වැඩි බලා. මම පවුලේ වැඩි බලා. මල්ලිලා තුන් දෙනාම ඉන්නේ ඇමරිකාවේ. ඒගොල්ලෝ ඒ පදිංචි වෙලා ඉන්නේ. අපේ පුතත් ඉන්නේ ඇමරිකාවේ. ඉතින් මම වරුණින් ඉන්න තමයි ඉතින් ලංකාවේ මට රැඳෙන්න කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ගලා තියෙන්නේ. දැන් වෙනතක් වෙන තෙක් කැමැත්තෙන්. කැලු බබ චූටි දෙයක් එකතු කරන්න ඕනේ. රොහාන්ගේ අම්මයි තාත්තයි ගැන මොකද ඉතා වැදගත් මං හිතන්නේ මොකද පවුලේ පිරිමි ළමයි හතර දෙනෙක්නේ ඉතින් රොහාන්ගේ අම්මටයි තාත්තටයි කොල්ලොම හතර දෙනෙක් කියලා කියනකොට දෙනෙක් මම තමයි දුව ඒ දෙන්නගේ ආభాෂය ඒ දෙන්න ඇත්තටම මම එක හේතුවක් රොහාන්ට කැමති වෙන්න උනේ රොහාන්ගේ අම්මගේ තිබුණ සම්බන්ධේ ඒ ආදරය ඒ ගරු කිරීම අම්මව ඒ බලාගත් විදිහ මට හිතුණා කවුරු හරි පිරිමියෙක් තමන්ගේ අම්මව එච්චර ආදරෙන් භක්තියෙන් ගරු කිරීමෙන් බලා ගන්නවා නම් සලකනවා නම් ඒ විදිහටමනේ වෙන්න ඇත්තේ තව ගෑණියෙක් බලා ගන්න ඒ මේ ගතිගුණ තියෙන්නේ පැයි ඉබේ මේක එන්න ඕනනේ ඉතින් ඒ පැහැදීමට රොහාන් ගැන පැහැදීමට මං හිතන්නේ හුඟක් එක හේතු වුණා මොකද මං දැක්කා ඒ සම්බන්ධේ ඒ ගරු කිරීමයි හුඟක් වෙලාවට අම්මා දිහා බලපු හැටි අම්මට සලකපු විදිය අම්මා අනිත් අයට සලකපු විදිය දැන් කාලේ කියනවනේ නැන්දම්මයින් ලේලිලගේ ප්‍රශ්න කැලුම් දැන් මේ නැන්දම්මා ඇත්තටම මට අම්මා කෙනෙක් ඕනෑම දෙයකදී කියමු රොහානුයි මමයි දෙවිදිහකට යම්කිසි දෙයක් ගැන හිතුවානම් අම්මා හං හිටියානම් හැම තිස්සෙම ගන්නෙ මගේ පැත්ත හරි හෝ වැරදි හෝ මොකද ඒ අම්මට විඥානය තිබ්බා කවදාවත් පුතානේ දැන් ඒකට ඒ පැත්තට එකතු වුණා නම් ඒකෙන් වෙන්නේ මගේ හිත රිදීමක් වැරදි වැටහීමක් අම්මට එච්චර විඥානය තීරුමක් තිබුණා කැලු හැම දේ ගැනම තව hina යන හාස්‍යවත් දෙයක් රොහාන් නැවතිස්සෙම කියන මේ මහුවේ කියනවා කියලා හැබැයි හරි වැදගත් මං හිතන්නේ අද කාලේ අම්මා මට කියපු දෙයක් රොහාන්ගේ අම්මා මොකක් හරි වෙලාවක අම්මා තාත්තා මොනවා දෙකක් කියනකොට අම්මා කට වහගෙන ඒ වෙලාවේ ඒ සමාජේ මොනවත් ඒ ගැන විරුද්ධව මොනවත් කතා කරේ නැහැ ඊට පස්සේ මම ඇහුව පස්සේ ඇයි මේ වෙලාවේ කතා කරලා කිව්වේ නැත්තේ මේක නෙමෙයි මේකයි ඇත්ත කතාව මේ විදිහට වෙන්න ඕනේ කියලා එතකොට රොහාන්ගේ අම්මා මට කිව්වේ දෙකක් හිතා ගන්න ඕනේ අපි පවුල කියන ඒ සංකල්පය අපිට වැදගත් නම් මගේ ස්වාමි පුරුෂයා හොඳ කෙනෙක්ද කියලා මම හිතනවා හොඳ නම් එයා හොඳ තාත්තා කෙනෙක් නම් මම දැනගන්න ඕනේ එයාව ඒ සමාජේ පහත් කරලා මම අනිත් විදිහට කතා කරොත් එයාට හිත රිදෙනවා ඒ වෙලාවේ ඇයි මම මේක කරන්නේ මොකද මෙච්චර මට හොඳ පුද්ගලෙ ඒක හින්දා එයාට ඕනේ දේ කියන්න මම දෙනවා හැබැයි මම කරන්නේ මට ඕනේ දේ ඉතින් ඒ වගේ හිතන්නවත් බැරි විදිහට මේ අවවාද දුන්නා කැලු තාමත් ඒ දෙත් දැන් වෙනවද එහෙම හැමතිස්සෙම දැන් අද මේකෙම තේරෙනවනේ ඒක තමයි වෙන්නේ හැමතිස්සෙම කතා කරන් ඉඩක් නැහැ හරි 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 මගේ ටර්න් එක ඉවරයි හරි අපි ආයෙම රොහාන් කියන්නේ රොහාන් නෑ ඉතින් අපි මේ අපි පාසල් කාලේ හරිම සුන්දරයි අපි ඉතාල ඉඩම ගියකුයි වත්තකුයි තිබුණා ඒ ගමේ ඉතින් අම්මාට පොඩි බයක් තිබුණා අපි ওই ගමේ ජීවිතේට පුරුදු වෙලා ওই ගමේ කට්ටියක එකතු වෙලා දඩබ්බර වැඩියට යයි කියලා. ඉතින් පොඩි කාලෙම ඇරිය අපිව බෝඩින් ස්කූල්ස් වලට මාව ඇරිය ගුරුතලාවේ ශාන්ත තෝමස් විද්‍යාලේ. ඒ කියන්නේ 70ක්ම 100 ගණනක් බෝඩි මඩියට මල්ලිලවත් ඇරිය. අවුරුදු 11යි. අවුරුදු 11යි. අවුරුදු 11යි ඇරිය. අවුරුදු 11යි මම අඩාන ගියේ ඉස්කෝලේ. පොඩි කාලේ මෙච්චර හොඳ සෙල්ලම් කරනවා බයිසිකල් පදිනවා සීරම දාලා හරිය බෝඩිමට ඉතින් ඊට පස්සේ මල්ලිත් ආවා ඊට පස්සේ මම ආවා ශාන්ත තෝමස් විද්‍යාලයේ මේ ගල් කිස්සේ ඒකට අනිත් දෙන්නවත් ආවා ඉතින් අපි හතරේනාම බෝඩින් ස්කෝලට ඇරියා කතෝලිකත් නෙමෙයි ඒක ඒක ක්‍රිස්තියානි ස්කෝල නමුත් අම්මා හිතුවේ ඒක තමයි දෙන්න ඕන හරි අධ්‍යාපනය කියලා පොතපත මොනා වුණත් අර නේවාසිකාගාරයට ගිහිල්ලා විනය හරි විදියට වැඩ කිරීම සමාජයේ හැසිරෙන්නේ කොහොමද සිරු දෙනාම එක විදියට සලකන ක්‍රමය මම හිතන්නේ ඒක මම හිතනවා ඒක තමයි අපිට ලැබිච්ච ලොකුම පන්නරය මේ මේ පොඩි කාලේ ලැබිච්ච පන්නරය
अम्मगे विशेष अम्मगे दुरदेक्म हिंदा इधं अदवेनकोट अभी शिवदेनाम इताम सह सहयोगे अभी इन्े पौली शिवदेनाम ये गोल्लो मगे मल्लीला गिया पिटराट मगे एक मल्लिक ने गिया एरोनाटिकल इंजीनियरिंग कर अमेरिका वट इत पास दें यागेम व्यापार एक्तिनो ऑटोमेटर्स यूएसए के मगे अनित मल्ली इन्े प्रुडेंशियल इंश्योरेंस कंपनी के एडवाइसर के अनीतना प्रदर्शन है इगनम ई थिंक अभी औदर वर कैन अमेरिका वट पौल एक् सहभाग्य मे डिसेबर मसन मे नत्ल उत्सव याद अमेरिका वट अद अम्मा तात इनको अभी निहित अम्मा तिब्बे नत्ल उत्सव अम्मा तात दिन्नम अब प्राप्त ऐ थिंक दें अभी एक करवा अमेरिका आप गिहा मम मम इतन मम आपास बालनोकट अभी लमा काले हूंगा सुंदर है यदि मे काले सुंदर है मम्मीधर दीर्थ सुंदर विधि बला धनात्मक बला मंगीतन बरुणी की युवा एक अभी गलभी मेरट तरह वासनावंत पिहिटुमाती देशगुणे आती तुरुलता याति रटक मम लोके गीलती रटवा हटकट बला गीलती मे व्यापा एक अतटम अरे निहिपीट दिव्य लोक तमय वो एंटन चेक ऑफ सुत की हुआ नहीं एंटन चेक ऑफ लंका टॉपम की हुआ इफ यू वांट इफ यू आर लुकिंग फॉर पैराडाइज इट्स नो वे बट इन श्रीलंका के लिए पोते लिए लग गया गोल्फ एस होटल है या नोट एंटन चेक ऑफ एक अत ई थिंक अभी बालन क्रमी है तमय अभी तो होंद तैनक नरकादी पे उन्होंने पेने नरकादी क्या किए ना नरकादी लहरी होंद जुबा मारु तैनाक नहीं किया हिदा गांड बुलवा ई थिंक अभी वो मनस तमय दैंग अभी दकीन ने मे रट आपस्तर हद गिनियंड हदन क्रम नमूत मे रट किसी तन की पहाल बैठल मे व्यवसन काल मम दंगाक मे संबंध दंड मई लंका अनीट वाल मरा दिरी निन्े अभी तीन आर्थिक प्रश्न तीन ऐ थिंग अनादिमत्लू नय नय मत नय हिंद वेच प्रश्न नमूत अभी तो अभी आर्थिक पड़ी आर्थिक बिलियन डॉलर बिलियन असुवट आर्थिक समार कंपनी पोड़ी कंपनी मे अमेरिका वे चीन वगे डॉलर बिलियन सीयक कंपनी इत मे डॉलर बिलियन असुवटक आर्थिक ताम ब्रह्मांडकूल हसु हसुला पुलवांग अभी एक अवश्य धने रटे तीन मेरे रटे धने अति तीन लंका गति लंका भूमि प्रदेश दहाने तीन महामूदे अद हमेक्ना बला महमूदे तीन संपत्ति कहुमद मे 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 यम किसी प्रगति अक्लबाणी के लिए एक दिरी बला चीने गत्ता मेकाव ये पत्ता अलगना ये गोडकर दुबा गत्री फाम चीने संपूर्ण अलुत नगरांत खदल तीन ये लंका पोर्ट सिटी थी अभी तो हूंगा तीन हूंगा देवल करांड पुलवाम रटे ती मिनीसु हितांडो ना ये भी दिएट ना मेतन तीन यार निकांकाना संकल्पेन दियाऊ दियाऊ संकल्पेन तीन ඔය දියව දියව සංකල්පේ මිදෙන්න ඕන දේශපාලනීකරණය නැති කරන්න ඕන හොරකම 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 නැත්තරම නැති කරන්න ඕන අපේ ලංකාවේ තියෙන්න ඕන ඇත්තටම රජයේ දේපල හොරකම් කරන අයට මරණ දඬුවම් ගේන්න ඕන මම හිතන්නේ මිනි මරණය කරත් වඩා දරුණු දෙයක් තමයි රටේ සම්පත් හොරකම් කරන ඒකට මරණීය දඬුවම් ගෙනල්ලා 3-4 දිනක එල්ලුම් ගහට යවුවොතින් හොරු ටික අද රට හැදී මම විශ්වාස කරනවා එහෙම දෙයක් වෙයි රටේ කියලා. දේශපාලනීකරණය නැති කරන්න ඕනේ නේ. හැමතැනම දේශපාලනීකරණය වෙලානේ ලංකාව. සාමාන්‍යයෙන් මේ කතාවට එන්න උනාට මොකද මගේ ජීවිතේ ගොඩනැගෙන්නේ ඔය සංකල්ප මත. ඒකින්ද තමයි මම හිතන්නේ මේක මේ අපි මොකද මේ කෙරුවේ කරන්නේ ඉදිරියට කරන්නේ ඔය ඔක ගොඩනැගිලා තියෙන්නේ මම ඔය විශ්වාස කරන සංකල්පේ මත. ඒකට මම හිතන්නේ වරුණිත් ඒකට 100%ක් මම එකඟ වෙනවා. මේ වගේ බොහොම ධනාත්මක සිතුවිලි එක්ක ජීවිතය ආරම්භ කරපු රොහාන් ප්‍රනාන්දු කියන තරුණයා තේ ව්‍යාපාරයක් පටන් ගන්නවා හෙළදිවි කියලා. ඇත්තටම ගැලු මේකත් අහම්බෙන් වෙච්ච දෙයක්. ඒ කියන්නේ 1970 කාලෙදී එතකොටත් ඔය ජනතා විමුක්ති පෙරමුණේ අරගල කාලෙදී මිනි මරුණා හරියට මිනිසුන් අසහනෙන් තිබිච්ච කාලේ එතකොට මේ ඒ කාලෙත් විශ්වවිද්‍යාලය වැහිච්ච කාලේ මගේ අධ්‍යාපනය තිබුණේ සාන්ත තෝමස් විද්‍යාලයේ. ඉතින් අපිට ලොකු බයක් සහ අසහනයක් තිබුණා ඉදිරියට අපි මොනවද කරන්නේ ඉස්කෝලෙන් ඉවරුණාට පස්සේ විශ්වවිද්‍යාලයට යනවද විශ්වවිද්‍යාලය කියලා අපිට යම් කිසි දෙයක් ගෙන ගන්න පුළුවන්. ඉතින් අපිට මට නම් ඇත්තටම
විශ්වවිද්‍යාල කියන පැත්තරවත් යන්න ආසාවක් තිබුණේ නැහැ. ඒ විච දේවල් දිහා බලපුවාම. ඉතින් මම ඉස්කෝලේ ඉන්න කාලෙම බැලුවා මොනවද තියෙන රස්සාව කියලා. ඉතින් මම කියන්නේ 1975 70 75 වසරේදී ලංකාවේ මේ වගේ ප්‍රචලිත මේ ව්‍යාපාර තිබුණේ නැහැ. බොහොම සීමිතයි. බොහොම සීමිත ව්‍යාපාර තිබුණේ. එතකොට මම හිතන්නේ මේ 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 සංචාරක ක්ෂේත්‍රයත් ප්‍රචලිත වෙලා තිබුණේ නැහැ. IT තිබුණේ නැහැ. ඇත්තරම තිබුණේ accountancy වලට තිබුණා තැන පුද්ගලිකාංශයේ එතකොට ප්ලාන්ටිං මේ මේ වතු කලපනා කරන්නේ ඊට පස්සේ ඒක තිබුණා ටී ටෙස්ටිං කියලා තේ රස පරීක්ෂක ඒක තමයි ඒ අපේ කාලේ තිබිච්ච හොඳම යම් කිසි තරුණයෙකුට යන්න පුළුවන් හොඳම තැන තමයි මේ ටී ටෙස්ටිං ඉතින් මම ඉස්කෝලේ බෝඩිම් ඉන්නකොට අපි මම ලියුම් ඇරියා කම්පැනි ගානකට ඉතින් මට කාසන් කම්බවෙච් කම්පැනියෙන් අවස්ථාවක් ලැබුණේ ඒක ඇප්ලයි කරන්න මට තාම මතකයි ඒක යටින් දාලා තිබුණා අය ඒ දැන්වීමේ canvassing in any form will be a disqualification කියලා. ඉතින් අපිට දැන් ඒකින්ද කාටවත් කියන්නත් බෑ මේක සබ්බ කරන් දෙන්න කියලා. ඉතින් මම ගියා සම්මුඛ පරීක්ෂණයට. ඒ සම්මුඛ පරීක්ෂණයේ ගන්න හිටියේ 3 දෙනෙක්. ඒ කියන්නේ පුහුණු කරන්න ට්‍රේනිස්. ඒකට ඇවුදුම්පත් ලැබිලා තිබුණා මට කිව්ව 6500ක් ඇවුදුම්පත් ලැබිලා තිබුණා කියලා. ඉතින් රස පරීක්ෂය. ඉතින් එතනින් තමයි මගේ ජීවිතය ආරම්භ කරේ. ව්‍යාපාර ජීවිතය තේ රස පරිශ්‍රයේ හැටියට ඒ රස්සාව හම්බෙනකොට මම හිතේ බෝඩිමේ මට කොළඹ ඉන්න තැනක් තිබුණා 17යි නේ 17යි වයස ඉතින් මම වැඩට ගියේ මාසයක් විතර බෝඩිමේ ඉඳලා බොහොම ලැජ්ජායෙන් වගේ වැඩට ගියේ රස්සාව පිටපත තැනක් හොයාගත්තා මම ඉන්න ඉතින් ඒ පටන් ගත්තු පටන් ගැම්මෙන් පස්සේ තමයි මම ඊට පස්සේ බෘක් බොන්ඩ් ආයතනයේ මට ආරාධනාවක් ලැබුණා එහෙ වැඩ කරන්න දෙන්න කියලා. ඉතින් මම අවුරුදු 10ක් බෘක් බොන්ඩ් ආයතනයේ වැඩ කරා. ලංකාවේ සහ එංගලන්තේ අවුරුද්දක් වැඩ කරා. ඔය තේ සම්බන්ධයෙන් ඊට පස්සේ HVA ඉන්ටර්නැෂනල් BB කියන ආයතනයක් ඒගොල්ලන්ගේ සමාගමක් මෙහි ස්ථාපිත කරන්න මට ආරාධනා කරා. ඒකෙන් තමයි HVA ලංකා එක්ස්පෝර්ට් කියන ආයතනය 1990 දී ස්ථාපිත කරේ. ඒ එතනදී මම බලපු දේ තමයි ඇයි අපි තවත් ඒ කෝපණිය පටන් ගන්න කියන එක. ඉතින් තේරිච්ච දෙයක් තමයි හැම එක්කේනම විකුණන්නේ තේ. ඉතින් තේ කියන එක බොහොම සාමාන්‍ය දෙයක්. වතුරට පස්සේ තේ. ඉතින් අපිත් මේ තේ වලට අලුත් අරුතක් දෙන්න පුළුවන්ද? තේ වලින් කරන්න පුළුවන් වැඩ කොටස කොහොමද? ඉතින් ඒකින් තමයි ඔය කෝම්පැනිය පටන් ගන්න අලුත් විදියට හිතලා හෙළදි කියන මේ වෙළඳ නාමය ස්ථාපිත කරලා ඒකටත් මගේ වරුණිගේ තාත්තා උදව් කරා ඒ නම හදන්න. එළදී වාතය තමයි ලංකාවේ පළවෙනි පර්යේෂණ මේ ඒ කියන්නේ රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් ලැබෝරටරියක් හදපු ආයතනය. ඒක හරහා තමයි අපි IST ලංකාවට හඳුන්වලා දුන්නේ. අද වෙනකොට එළදී නාමය රටවල් 100කට වැඩි රෙජිස්ටර් කරලා තියෙනවා. රටවල් 40 විතර අපි දැන් ගනුදෙනු කරනවා. අපි දැන් ආපහු යනවා අර නවත්තපු තැනට. දැන් වරුණි ට්‍රයඩ් එක පටන් ගත්තා. පටන් අරගෙන ලංකාවේ තියෙන හැම සම්මාන උළෙලකම වෙළඳ දැන්වීම් නිර්මාණය වෙනුවෙන් සම්මාන පිට සම්මාන ලැබනවා. ඔය අතරේදී හිත යනවා වෙන පැත්තකට. දැන් මට එතනදිත් ආයි නැවතත් වරුණිත් එක්ක සම්බන්ධකමක් ගොඩනැගෙනවා. මේ ගොඩනැගෙන්නේ මේ විදිහට. ඇය ආරම්භ කරනවා තවත් කීප දෙනෙක් එක්ක එකතු වෙලා දෙරණ රූපවාහිනී නාලිකාව. ඉතින් මේ රූපවාහිනී නාලිකාවේ මුල්ම හඳුන්වා දීමේ නිවේදකයා වුණේ මම. ඒ පටන් ගත්ත දෙරණ නාලිකාව අද මුළු ලංකාවෙම ඉතාම ප්‍රචලිත නාලිකාවක් බවට පත් වෙලා තිනවා. බොහෝ දෙනෙක්ගේ ආදරය දිනාගත් ගෞරවයට පාත්‍ර වෙච්ච. දැන් ඔය මේ වන විට ඔබ දෙරණ නාලිකාවේ අධ්‍යක්ෂවරයා. ඊට අමතරව වරුණි දරණ තනතුරු ගැන කියන්න ගියොත් සාමාන්‍යයෙන් නම් මට මතක තියාගන්න පුළුවන්. මේ තනතුරු ගොඩ නම් මෙලෝ කෙනෙකුට මතක තියාගන්න බෑ. කරුණා කරලා ඒ තනතුරු ටික කියන්න. නෑ, එච්චර ලොකු තනතුරක් නෑ ඉතින්. ඒ මේ දෙරණේ සිට්‍රස් කියන මේ හෝටල් සමූහ ව්‍යාපාරේ ජෝර්ජ් ස්ටුවර්ට් ඇන්ඩ් කම්පැනි. ජෝර්ජ් ස්ටුවර්ට් කියන්නේ ලංකාවේ පැරණිතම පළවෙනි කම්පැනි. ඔව්, පළවෙනිම රෙජිස්ටර්ඩ් සමාගම මේ එහෙ අධ්‍යක්ෂිකාවන් හැටියට. හැබැයි ඇත්තටම මගේ හදවත අදටත් තියෙන්නේ ට්‍රයඩ් ආයතනේ. මොකද ඒක තමයි අපි පළවෙනිම පටන් ගත්ත ආයතනය 1993.
वरुणी पटांगे मम विरा अत कंडा कटियट पटांगे एक अदटा मंगिता अपे मुखरी दीवन तीन मनोहरी अतर इसट में अवील तीयन वनाटा हेतु खंडाएम කියලා මම අදට හිතන්නේ අපේ ඔය නිහතමානී ගතිගුණයට මම බොහෝම ගරු කරනවා. හැබැයි මෙහෙම දෙයක්ත් කියන්නට ඕන. මේ හැම ආයතනයකම බොහෝ දෙනා දකින්නේ හැම විටම පේන කට්ටියව. ඔයා ඉන්නේ තිරින් පිටිපස්සේ. තිරින් පිටිපස්සේ ඉඳගෙන කරන කාර්යභාරය කොයිතරම්ද කියලා මම ඔයාව හොඳින් දන්න කෙනෙක් විදිහට දන්නවා. ඒ දන්න හින්දායි මම මේ බය නැතුව කියන්නේ. ඇත්තටම මම කැමති තිරෙන් පිටිපස්සේ එහෙම ඒ විදිහේ තනතුරක් දරන්න ඉස්සරහටම ඇවිල්ලා එහෙම කරන්නේ නැතුව මොකද මං හිතන්නේ ඒක ඒ ගැන ආපහු කතා කරොත් අර කණ්ඩායම කියනකොට මට ඉතාලම වැදගත් වෙන්නේ කැලු මොකද අපේ මුළු රටේම මේ පවුලක් කියන සංකල්පයනේ ඇත්තටම මේ ශක්තිමත්ම ඇත්තටම අපි රටක් හැටියෙනුත් අපේ ශක්තිය ඒ පල්ලෙහයින්ම එන්නේ මේ අපි එකෙක්නක අතර තියෙන පවුල් අතර තියෙන සම්බන්ධය නිසානේ. ඉතින් අපි පටන් ගන්න කාලෙම ඉඳන් මේ අදහසක් ඉදිරිපත් කරා හැමෝටම තේරුම් ගන්න පුළුවන්. වැඩ කරන හැමෝටම තේරුම් ගන්න පුළුවන්. මොකද අපි විශ්වාස කරේ නෑ දැන් ඔය තියෙනවනේ විෂන් මිෂන් කියලා මේ පිට රටින් බටහිරෙන් ගෙනල්ලා ගලේ කොටලා තියෙන වචන කාටවත් මතකත් නැහැ ඒකේ හරය දන්නෙත් නැහැ අපි හිතුවේ නැහැ හැමෝටම තේරුම් අරගෙන විශ්වාස කරා ගන්න පුළුවන් ඒකෙන් ඒක බෙදා හදා ගන්න පුළුවන් මොකක් හරි චින්තනයක් තියෙන්න ඕනි කියලා ඒක තමයි මේ අපි කියන අදහස සංකල්පය අදටත් මුළු අපේ සමාගම් සමූහයේම තියෙන්නේ මොකද දැන් කැලුම් කිව්ව දෙයක් තමයි දැන් අපි මේ මොන හරි කම්පිටිෂන් එකකට ගියත් ඒකට යන්නේ සාමූහිකව එක එක්කෙනා වෙන වෙනම ඉදිරිපත් වෙන්නේ නැහැ මට තමයි මේ ප්‍රධානය වෙන්න ඕනේ කියලා අපි ඒක කණ්ඩායමක් හැටියට තමයි ඉස්සරහට යන්නේ දැන් දැන්වීම් ක්ෂේත්‍රයේ ඇත්තම මට තාමත් මතකයි අපි පටන් ගන්නකොට ට්‍රයල් ආයතනය हय आयतन हयाक विरतिबुना लंकावे ये गोल्लुम मल्टी नेशनल आयतन अनी पिटराट समागम वल लंकावे शाकावान इतकोट दें अतिटावे एतरम लंकावे अपे वेलंद सन्नाम इसरहट गेनाल्ला अपेरटे बांड दिवनुकरान इतिंग ए वेलावे दें अपे तिबुन स्लिम आयतने काले तिबुन अवार्ड्स කන්ටෙස්ට් එකේ මට මතක ඉස්සෙල්ලම අපි ඒකට යනකොට කවුරුත් අපිව ගණන් ගත්තේත් නෑ අපි දැනන් හිටියෙත් නෑ කොහොමද මේකට ඇප්ලයි කරන්න කියලා අනිත් එක ඒ කාලේ කවුරුත් ඒ බෙදා හදාගත්තේත් නෑ මෙහෙමයි මේක කරන්න කියලා දෙන්නේ නෑ කියලා දෙන්නේ නෑ හැබැයි අපි ඒක වෙනස් කරා මොකද අපි මේක හොයාගෙන මෙහෙම කොහොමද කරන්න කියලා එක පිට එක අවුරුදු 3ක් ට්‍රයඩ් කියන ආයතනය මේ කම්පිටිෂන් එක දින්නා ඒක වැදගත් මේ වෙලාවේ වැදගත් උනේ අපේ හිටපු අපේ දේශීය සන්නාම දැනගත්ත මේ වගේ ආයතනයක් තියනවා කියලා ඒගොල්ලන්ගේ හවුල් කාර්යෝ හැටියට ඉස්සරහට යන්න. එතකොට අපි වැඩ කරනකොට අපේ මේ අපිත් එක්ක වැඩ කරපු ඒ ආයතනේ කාලේ වෙළඳ සන්නාම අපි වැඩ කරේ හවුල් කාර්යෝ හැටියට. නැත්තම් අපි ඒගොල්ලන්ට යම් කිසි දෙයක් විකුණන්න ගියේ නැහැ. ඒගොල්ලෝ එක්ක එකතුව මේ අපේ රට ගොඩනගන්න තමයි එදා ඉඳන් අපි try කරේ. ඉතින් ආයෙත් ඔයා අහපු අර ප්‍රශ්නේ මේ මෙච්චර කම්පැනි වල ඉන්නවා. හැබැයි අන්තිමට අර රොහාන් කියපු දේ තමයි වැදගත් මං හිතන්නේ කැලුම් අපි මොකක් කරත් අර මෙච්චර මහා ලොකු මිනිස්සු කියලා හිතනවට වඩා අපිත් එක සමාජිකාවක් මේ කණ්ඩායමේ. අපි ඔක්කොම එකට හවුල් වෙලා තමයි මේ ඉදිරියට යන්නේ. එහෙම කියලා හිතන තරමට එහෙම කියලා විශ්වාස කරන තරමට මං හිතන්නේ ඒ නිහතමානීකම අපිට උදව් වෙනවා අනිත් මිනිස්සුන්ගේ ආදරය ලබා ගන්න. ඒක ඒ ආభాසිය නම් ඇත්තටම මට එන්නේ අපච්චිගෙන් වෙන්න පුළුවන්. අම්මයි අපච්චිත් ඒ කාලේ ඉඳන්ම හරීම මේ අපිට ඉගැන්නුවේ hina වෙන්න වැඩිපුර වටිනාකමක් තියෙන්න ඕනේ නැන්ද මාමා කියලා හැමෝටම කතා කරන්න ඕනේ. අපි සාමාන්‍ය මිනිස්සු අපි හොරකම් කරන්න හොඳ නැහැ. අපි රටින් මොනවද දෙයක් ගන්නට වඩා ආපහු මොනවද අපි දායාද කරන්නේ ඒක තමයි වටිනාකම. ඉතින් ඒ ඔක්කොම මං හිතන්නේ
ඒ වගේ හැදෙන වැඩෙනකොට ඒ හරි දේවල් ළමයින්ගේ ඔළුවට දානකොට මං හිතන්නේ ඉබේම මේ ළමයි හැදෙනවා වයසට යනකොට ඒ නිහතමානී කමෙන් ඒකේ ලස්සනම දේ තමයි අර ආදරය කියන මිනිසුන්ගේ ආදරේ බලින් ගන්න බෑනේ කැලු ඒක ඉබේම ලැබෙනකොට ඒකේ තියෙන වටිනාකම සන්තෝෂෙ මං හිතන්නේ කියලා නිම කරන්න බෑ වරිණිට කොයිතරම්නම් අය ආදරය කරනවද විශේෂයෙන්ම අධ්‍යක්ෂිකාවක් වුණත් ඇයට ඕනෙම කෙනෙකුට කතා කරන්නට පුළුවන් ඇය ඕනෙම කෙනෙකුට සවන් දෙනවා මං හිතන්නේ ඇයගේ සාර්ථකත්වයට ඒ නිහතමානීකමම බොහෝ ලුකුලක් වන්නට ඕන මේ තාත්තුරකට ඇයා මේ ගමන් මගේ රොහන්නි කාපව කතා කරනකොට දැන් මේ වෙන විට රොහාන් ලංකාවේ බොහොම වගකීතු තනතුරු රසක් දරනවා මම කියන්නට යන්නේ නෑ ඔබම කියන්න කියලා මේක ඇත්ත මේ අද වෙනකොට මට ලොකුම වගකීම තියෙන්නේ SLT මොබිටෙල් ආයතනයේ අසුරුවාගෙන ඒක අපේ රටේ මගේ අපේ ටාගට් එක තමයි මේක රටේ නම්බර් එකේ ආයතනයක් බවට පත් කිරීම මට විනාඩියක් දෙන්න එතුමන් ටෙලිකොම් සහ මොබිටෙල් ආයතනයේ සභාපති ධූරය ධර්ම ටෙලිකොම් ආයතනය කියන්නේ ලංකාවේ ඉන්න මිනිස්සු හැමෝගෙම ජීවිතයට කොයිතරම් සමීප ආයතනයක්ද කොයිතරම් එදිනෙදා කටයුතු වලට උදව් කරන ආයතනයක්ද ජීවිතය හා බැඳෙන ආයතනයක්ද මේ ආයතනයේ සභාපති ධූරය දරනවා කියන්නේ කොයිතරම් වගකීම් රාශියක් එතුමන්ගේ ඔළුවේ තියෙනවද ඇත්ත ඇත්ත මේ ආයතනය ඇත්තටම මම මේක මේ ඉල්ලලාගත්තු දෙයක්වත් හිතලා හම්බෙච්ච දෙයක්වත් නෙමේ ජනාධිපතිතුමා ඒ තනතුර බාරගත්තට පස්සේ මට දවසක් කතා කරලා කිව්වා ඔයාලට බැරිද SLT කරන් කරන්න කියලා. ඉතින් ඊට ඉස්සෙල්ලත් එතුමා මගෙන් ඇහුවා T බෝඩ් එකේ චෙයාර්මන් වෙන්න කැමතිද මම එතුමාට කිව්වා මට කරන්න බෑ මොකද මටත් ඒ ආයතන ඇති වෙන ඉඳා ඒකේ අර කන්ෆ්ලික්ට් ඔෆ් ඉන්ටරෙස්ට් එකක් තියෙන ඉඳා මට ඒ කරන එක සදාචාරාත්මක නෙමෙයි කියලා. හිතට එකඟ නෑ. හිතට එකඟ නෑ. ඉතින් ඊට පස්සේ මේක කරන්න පුළුවන්ද කියලා ආපුවාම මම අකමැත්තෙන් හරි ඒක බාරගත්තා. ඇත්තටම මම SLT ආයතනය යනකොට මං හිතුවේ මේක හරි විශාල ආයතනයක් මේක උගාක් සල්ලි කන්දරාවක් තියෙන ආයතනයක් මේක මට කරන්න පුළුවන් වේද බැරි වේද කියන චකිතයකුත් තිබුණා නමුත් මම හිතුවා අපි හරි දේ කරන්න බැඳුනොතින් කවදාවත් වැරදීමක් වෙන්නේ නැහැ කියලා. ඒක මත තමයි මම ටෙලිකොම් ආයතනයේ වැඩ බාරගත්තේ. ඉතින් ටෙලිකොම් ආයතනයේ වැඩ බාර ගන්නකොට එහි ඒක කලමනාකරණය මට කිව්වා මේ ඔබතුමා කීයටද එන්නේ මං කොයි මොකටද නෑ අපිට පිළිගැනීමේ උත්සවය ලෑස්ති කරන්න තියෙනවා මම කෝ අයියෝ මා පිළිගන්න නම් එපා වෙලාවකුත් මට ඕනේ නෑ එතකොට ආගමික වතාවරුත් අවශ්‍ය නෑ මේ වෙලාවේ කිරිබතුත් එපා මම සමුද වැඩට එන්නම් කියලා ඉතින් සමුද මමයි අධ්‍යක්ෂ මණ්ඩලේ අපි ඇතුළට ගියා පිළිගැනීම මොනාද තිබුණ නෑ ඊට පස්සේ මට පළවෙනි කාර්යය තමයි අපේ අධ්‍යක්ෂක මණ්ඩලය එක්ක අනිත් ඒ කියන්නේ උසස් නිලධාරීන් හම්බෙලා අපේ ආයතනයේ තියෙනවා වෘත්තීය සමිති 27ක් වෘත්තීය සමිති 27ක් තියෙනවා සේවක ඉන්නවා 10000ක් ඒ වගේම රටේ හැම අස්සක් මුල්ලක් නෑරම අපේ තියෙනවා මේ කාර්යාල ඉතින් වෘත්තීය සමිති සියලු දෙනාම කිව්වා අලුතෙන් ආපු සභාවිතුමාව හම්බෙන්න ඕනේ කියලා. මොකද ඒගොල්ලෝ දන්නේ නැහැ කවුද මේ රොහාන් ප්‍රනාන්දු කියන්නේ මෙයාගේ මේ ටෙලිකොම් එක ගැන දන්නේ මොනවාද කියන එක. ඉතින් මම ඒගොල්ලන්ට සාවාදානව අසාගෙන ඉඳලා ඒගොල්ලන්ගේ කතාවට මම කිව්වා මම මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ ඕගොල්ලන්ගෙන් ඉගෙනගෙන අපි එකතු වෙලා ගමනක් යන්න. හැබැයි මම මූලධර්ම තුනක් මට ජනාධිපතිගේ මූලධර්ම තුනක් මමත් ඒක ඉස මුදිනින් පිළිගන්න මූලධර්ම තුනක් තියෙනවා. ඒකට මගේත් මූලධර්මයක් තියෙනවා. එක තමයි මේ දූෂණය වංචාව නැත්තටම නැති කරන්න ඕන. එතකොට අපේ තියෙන මේ අකාර්යක්ෂමතාවය නාස්තිය අවම කරලා කාර්යක්ෂමතාව වැඩි කරන එක. ඕක තමයි ওই මූලධර්ම තුන. මම කොහෙ ගියත් වැඩ කරන්නේ. හැබැයි මේකට මම මෙතන තියෙන ක්‍රමවේදය අනුව අලුත් මේකක් ගේනවා. ඒක තමයි සාමූහික කලබනාකරණය. ඒ කියන්නේ ඉන්ක්ලූසිව් මැනේජ්මන්ට්. මම කියපුවාම ඒගොල්ලෝ හැම කැම්පියෝයි ඔහොම තමයි අපිට හැම ජාමන්ම කිව්වේ අපි බලමුකෝ කියලා. ඉතින් මම කිව්වා මට මාස 6ක් දෙන්න. එතකොට ඔයගොල්ලන්ට තේරෙයි මම කියන දේ කරන දේ කියන මිනිහෙක්. මම මෙතන ආවේ රස්සාව කරන්නවත් පඩියකට වැඩ කරන්නවත් නෙමෙයි. මට ජනාධිපතිතුමා දුන්නු කාර්යය
එතුමාව මේ අදයිතිමත් නොකර හරියට කරලා ඕගලන්ුයි අපි එකට එකතු වෙලා මේක විශාල තැනකට ගෙනියන්න. ඉතින් මම හරිම සන්තෝෂයෙන් කියන්න කැලුම් අද වෙනකොට මම ওই වෘත්තීය සමිතිය සහ සේවක එක්ක ඉතාම කුළුපගව වැඩ කරනවා. ඒ සියලු දෙනාටම මාව හම්බ වෙන්න පුළුවන් ඕන වෙලාවක. ඕන වෙලා කියන්නේ වෙලාවක් නියම කරගෙන. මගේ දුරකථනයේ ඉදිරිපත් කරන ඕන එක්කෙනෙකුට කතා කරන්න. ඉතින් ඒ හරහා වැඩ කරන ජනතාවක ලොකු බැඳීමක් තියෙනවා. මට ලොකු මට හරි ආසයි මේ රස්සාව මේ රස්සාවක් නෙමෙයි මේ ආයතනයට සම්බන්ධ වෙච්ච එක ගැන. මම මේ හරහා ලොකු දැනුමක්ත් ලබාගෙන තියෙනවා. ඒ වගේම මම දන්න දැනුම් බෙදාගෙනත් තියෙනවා. ඉතින් අද අපි ඉතාම සුබවාදීව ඉතාම සාර්ථක ගමනක ආරම්භයක් පටන් අරන් තියෙන්නේ. ගිය 2019 ට සාපේක්ෂව වල්නවර 2020 ඉතාම හොඳට අපි ඉවර කරා බිලියන 89ක පිරිවැටුමක් ලබා ගත්තා. 2020 දී අපි ඒක බිලියන 91ක් දක්වා වැඩි කරා. මේ අවුරුද්දේදී අපි විශාල බලාපොරොත්තු වෙනවා බිලියන 100 පන්නන්න පුළුවන් වෙයි කියලා. මේ තියෙන කරදර මැද්දේ ඒ වගේම අපි කිසිම සේවකයකට අපහසුයක් වෙන්න දුන්නේ නැහැ. පඩි වැඩි කරා, බෝනස් දුන්නා, මාස 4ක බෝනස් දුන්නා. ඒ වගේම මේ ව්‍යසනය කාලෙදී සියලුම සේවකයන් සහ ඔවුන්ගේ පවුල අයව පවුලල අයවත් අපි බලාගත්තා. ඒ සඳහා අපි මිලියන 60ක විතර ප්‍රමාණයක් වෙන් කරා හදිස්සිය කර පාවිච්චි කරන්න. කිසිම සේවකයකට අපහසුතාවයට පත් වෙන්න අපි ඉඩක් තිබ්බේ නැහැ. මොකද අපි දන්න කාරණයක් තමයි හුඟක් ආයතනවල මේ කාලේ වැඩ නැවැත්තුවා, පඩි කැපුවා. ඒ වගේම අසහනයක් වුණොත් ඉතින් බලාගත්තේ සේවකයා විතරයි. මං බනින්නේ නැහැ ඒගොල්ලන්ට. ඒගොල්ලන්ට ක්‍රමවේදයක් තියෙන්නේ නැතුව ඇති. මොකද අපේ තියෙනවා business continuation plan එක කියලා BCP කියන. ඉතින් BCP එක දිහා බලපුවම කිසිම දෙයක් නැහැ pandemic එකක් ගැන. මේ වගේ විශ්ලේෂණයක් ගැන ලියලක් නැහැ ඒක. මොකද මම දැන් අන්තිමට උනේ අර අවුරුදු 100කට ඉස්සෙල්ලා ආපු අර ස්පාඤ්ඤේ වුණ වලින් පස්සේ මේ වෙලා නැහැ. ඉතින් අපි අලුතෙන්ම ලිව්වා මේ ක්‍රමවේදය. ඒ ක්‍රමවේදය හරහා අපිට පුළුවන් වුණා මේක ඉතාමත් හොඳ විදියට හසුරුවා ගන්න. මම හිතන්නේ අපි මේ කරපු ක්‍රමවේදය මුළු ලංකාවේ සියලු මාධ්‍යවලට හොඳ ආදර්ශයක්. ඒ හරහා අපි මේ එක එක්කෙනේ අපි සේවකයෙකුට අසිනිපයක් වුණොත් අපි ඒ සේවකයයි ඒ මුළු පවුලම බලාගත්තා. සේවක දරු ක්‍රමයක් කියලා අපි හදලා තියෙනවා. සේවක දරුවන්ව ආයතනයට සම්බන්ධ කරන්න. ඒගොල්ලන්ගේ අධ්‍යාපනයේ සලකලා ඒගොල්ලන්ට අවශ්‍ය සුදුසුකම් තියෙනවා නම් දීලා මේ ගන්න. ඉතින් අපි ලොකු වැඩපිළිවෙලක් මේ රට වෙනුවෙන් අපි දෙගොල්ලම එකතු වෙලා ඒ කියන්නේ පාලන පක්ෂයයි වැඩ කරන පක්ෂයයි සීරුම් දලා එකතු වෙලා ලොකු ගමනකට අපි දැන් මුල පුරලා තියෙන්නේ. මේ වගේ ආයතනයකට මේ මම නිහතමානීව ආඩම්බර වෙනවා මේ වගේ ආයතනයකට සම්බන්ධ වීමට අවස්ථාවක් ලැබීම ගැන. කැලුම් කැලුම් දැන් එකක් කියන්න ඕනේ. ඒ මූලධර්ම ගැන කතා කරන්නේ දැන් වැඩ කරන තැන ඒ මූලධර්මම තමයි ගෙදරට බලපාන්නේ. ඒ වගේම බලපානවා. ඒ වගේ බලපානවා. ඒ මූලධර්ම අපි ඔක්කොම පිළිගන්න ඕනේ. ඒ විදිහට ජීවත් වෙන්නේ. හැබැයි මේ පළවෙනි පාර තමයි අපි දෙන්න එකට මේ වගේ සාකච්ඡාවකට එකතු වෙන්නේ. ඉතින් කලුම් කලුම් කිව්වම අපි මෙහෙම කරමුද කියලා ඇත්තටම මේ මට නම් ටිකක් ලැජ්ජ හිතුණා ඉස්සෙල්ලා. ඊට පස්සේ මේ මං රොහන්ගෙන් ඇහුවා මේ කැලුම් කියනවා කැලුම් කිව්වනේ කරමු කිව්වා. ඉතින් එහෙම තමයි දැන් අද මේ අපි එකට එකතු වුණේ. ඇයි එහෙම හිතුණේ එක පාට? නෑ ඉතින් මම කැලුම් හොඳට අඳුරනවා. කැලුම් කියන චරිතයත් මම දන්නා දෙත. ඉතින් මම දන්නවා මේ කැලුම් හිතන ධනාත්මක විදියයි සාකච්ඡාව යන්නේ ඒක සුහ දෙකක් වෙන්න ඕනනේ. අනිවාර්යයෙන්. නැතුව අර අපහසුතාවයට පත් කරන සාකච්ඡානේ දැන් හුඟක් අපි දකින්නේ. බොහොම ස්තුතියි. මම දැන් යනවා අර සුරූපී තරුණ යුවතියට මේ කඩවසම් ඉලන්දාරියට හිත ගිය කොහොමද කියලා. හිත ගිය තැන මාලිගාවද? මාලිගාව. ඒ මාලිගාවේ තමයි අපි ඉන්නේ මේ. නෑ ඒ කාලේ නම් අපි පට හම් වෙනකොට මෙහෙම තිබුණ නෑ තැනක් ඇත්තටම. මේ උත්සාහයේ දියුණුව සාර්ථකත්වය. එන්නේ එකමුතුකම මම හිතන්නේ. අපේ කියලා තැනක් තිබුණ නෑ අපිට. ඔව් පටන් ගන්නකොට. නෑ අපි වැදගත්ම දේ තමයි කැලුම්. මොකද කඩවසම් බවටද? ඒක නම් මම හිතන්නේ ඒක තමයි ඉස්සෙල්ලම වැදගත්ම දේ. Love at first sight. First sight මන් දන්නේ some sight. කොහොමරි කෙසේ වෙතත් රොහාන්ුයි මමයි හම්බුනේ මේ ඉෂිනි මගේ යාළුවගේ ඉෂිනි රොහාන්ගේ යාළුවා නිරාජ් ඉෂිනිගේ මාමා ඒ එක සම්බන්ධය අපි ඔකට එහෙම තමයි හම්බ වුනේ. හැබැයි දැන් හුඟක් මට hina යන්නේ දැන් මේ අපි කියන කතා කරන දේවල් මිනිසුන්ට වැදගත්කමක් තියෙන්නේ නැහැ. හැබැයි හුඟක් වෙලාවට වෙන්නේ
අර හැමදාම කරන විදියට හැමදාම මේ සම්ප්‍රදායික විදියටනේ හැමදේම වෙන්නේ දැන් කරුණේ එක මේ පෙම් බැඳලා ඊට පස්සේ පවුල් කැමති වෙලා හරි අකමැති වෙලා බල්ටි ගහලා මගුල් තියලා ඕනෙතර සල්ලි නැති කරලා ඒක තියෙනනේ පැටර්න් එකක් එක යන සිස්ටම් එකක් තියෙනවා රොහානුවේ මමයි කවදාවත් ඒ චින්තනයට එකඟ නැහැ අපි හැමතිස්සෙම කැමති ඒක චැලෙන්ජ් කරලා අලුත් විදිහට හිතලා අලුත් දේවල් කරන්න ඉතින් අපි හම්බ වෙනකොටත් ඇත්තටම මම තමයි මමයි ඉෂිනි තමයි මගේ හවුල් කාර්යය රොහාන හරි ලැජ්ජයි දැනට වඩා හුඟක් වෙනස් හරි ලැජ්ජයි එහෙම ඒ පැත්ත අපි දිහා බැලුවෙත් නෑ ඒ කාලේ හිටිය හරි පොෂ් ගර්ල් ෆ්‍රෙන්ඩ්ස් ලා මොඩල්ස් ලා ශ්‍රී ලංකන් එයාලයින්ස් වලට වැඩ කරපු කට්ටිය හරි පොඩි කවුද කැමති වෙන්නේ නැත්තේ කොච්චර කඩවසම්ද දැන් ලොකු ප්‍රශ්නයක් මතු කරනවා මෙතනදී අපි දිහා බැලුවේ නැහැ ඉතින් ඉෂිනිටයි මටයි මේක හරි අපි නිකන් හිතුවේ හරි නිකන් කෙලි ලෝල් කාලේ ඉතින් අපි හිතුවා දැන් මේ වගේ සද්දන්ත පුද්ගලෙක්ට අපිත් බලමුද පොඩි ට්‍රයි එකක් දාලා ඩිටර්න් එකක් එනවද කියලා ඒකල අපි නිව්සන්ස් කෝල්ස් දුන්නා එහෙම දුන්නා ඒක තමයි පටන් ගත්තේ හැබැයි ටිකක් කාලයගේ හැබැයි ඒකට උත්තර දෙන්න පටන් ගත්තා එහෙම තමයි ඕක පටන් ගත්තේ ඉතින් ඇත්තටම සිංගලෙන් කියන්නේ අහු උනා ඉතින් එදා ඉඳන් ඇත්තටම කැලු හැම ජීවිතේම හොඳ දේවල් නරක දේවල් අමාරුකම් උස් පහත් ඒ ඔක්කොම තියෙනවනේ මං කියන්නේ අපේ ජීවිත හරීම මේ ලේසි පහසුවෙන් ගත කරා කියලා රෝස මල් යහනාවක් කියන්නේ නෑ ඒක නෙමෙයි හැබැයි ඒ ජීවිතේ මං හිතන්නේ අපි අවබෝධයක් ඇතිව එක්කෙනාට එක්කෙනාට ගරු කරලා අනිත් එක මට හුඟක්ම වැදගත් වුණේ කොහොමද මාව පිළිගන්නේ කියලානේ රොහාන් ඉස්සර ඉඳන්ම කැලුම් ඒ රොහාන්ගේ ජීවිතේ හුඟක් මේ තිබුණා බාහිර ආසාවන් කැමති දේවල් දැන් රෝයින් වෙන්න පුළුවන් ඇඩ්වෙන්චර්ස් වෙන්න පුළුවන් යාළුවන් එක්ක සතුට සාමිචියේ ගත කරපු වෙලාවල් වෙන්න පුළුවන් ඒ හැම එකටම මාව එකතු කරගත්තා මං හිතන්නේ ඒක තමයි ඒ එකමුතුකමේ පටන් ගැනීම නැත්තම් දෙන්න දෙපැත්තකට ගියා නම් ඒ එකමුතුකමක් ඇති වෙන්නේ නැහැනේ එක ටීම් එකක් වෙන්නේ නැහැනේ ඉතින් ඒක තමයි මං හිතන්නේ මේකේ යථාර්ථය මේ අපේ සම්බන්ධය මං හිතන්නේ ශක්තිමත් වෙන මම දකින විදිහට අර ගෑණියෙක්ට හුඟක් වෙලාවට හිතෙනවානේ මම දෙවණියට එන්නේ දැන් මං කියන එක පිළිගන්නේ ඒක වැදගත් නැහැ කියලා අපි මං හිතන්නේ මනංකල්පිත හුඟක් වෙලාවට හැබැයි ඒක තමයි ඇත්ත ඉතින් ඒක හුඟක් දුරට පිය වුණා මොකද හැමතිස්සෙම අදටත් හුඟක් දැන් පිරිමි ළමයි කැමතිනේ ඒගොල්ලන්ගේ යාළුවෝ එක්ක යන්න ඒක මම කවදාවත් නැවැත්තුවේ නෑ රොහන්ගේ යාළුවෝ එක්ක තනියම යන්නේ හැබැයි හැමතිස්සෙම රොහන් කිව්වා මටත් එන්න කියලා ඉතින් අදටත් සමහර යාළුවන් එහෙම හම්බුනහම මේ පිරිමි කට්ටියයි මමයි ඒ කණ්ඩායමේ ඉතින් මං ඒකට හුඟක් කැමති වුණා ඉන්ක්ලූසිව් මැනේජ්මන්ට් කියන්නේ ඒක තමයි මං කිව්වා ඒ මූලධර්ම තමයි ඉතින් අදටත් බලන්න ගෙදර තියෙන්නේ ගෙදරත් තියෙන්නේ මේ මූලධර්ම වරුනි රොහන් කේන්ති යනවද ඇත්ත කියන්නේද මං කිව්වා ඒක තමයි අනිත් එක මොකද දන්නවද කැලෝ ඔය කියන්නේ බුම්මගෙන ඉන්නවා කියලා බුම්මගෙන ඉන්නවා සමහර දේවල් වුණාම දැන් මගේ ජීවිතේ මම කැමැතිම නැති දෙයක් තමයි බුම්මගෙන ඉන්න එක මං ජීවිතේට දැකලා නෑ වහෙම ඉන්නවා නෑ මං නෑ හැබැයි මම හිතන්නේ දැන් මම කරන දෙයකින් හරි මම කියන දෙයකින්නේ රොහාන් බුම්මගෙන ඉන්නේ ඉතින් එතකොට ඒක මම තේරුම් අරගෙන ඒක අවම කරොත් එතකොට වැඩි ලේසියිනේ දැන් රොහාන්ට මට වඩා තරහ යනවා මට වඩා ඉක්මනට තරහ යනවා මට වඩා වැඩිපුර තරහත් යනවා හැබැයි මට තරහ නොයනවා නෙමෙයි හැබැයි මගේ පෞෂත්වයේ තමයි මම ඒක පෙන්වන්නේ නැහැ මම ඒක වාචිකව දන්වන්නේ සමහර වෙලාවට මම තනියම ටොයිලට් එකේ ඉඳගෙන සද්ද නැතුව කියලා කෑ ගහනවා ඇති හැබැයි ඒක කවදාවත් මම ගැටණියකට ගේන්නේ නැහැ අදටත් මං හිතන්නේ දැන් අපි බැඳලා අවුරුදු 28ක් මං හිතන්නේ අපි කවමදාවත් කෑ ගහගෙන බැනගෙනවත් තියනවා කියලා කවමදාවත්ම නැහැ ඒකට මං හිතන්නේ අදටත් කවදා අපේ මේ ආසියාතික ගැහැණුන්ට මං හිතන්නේ දරා ගන්න ශක්තිය වැඩි ඒකෙන් ඒගොල්ලෝ ඒක දැනගෙන
වටපිටාව අඳුනගෙන අනිත් අයගෙන් ඉගෙනගෙන ඒ විදිහට කොහොමද මේ ටීම් වර්ක් එක ගෙනියන්නේ පුළුවන් ගෙනියන්න පුළුවන් කියලා ඒගොල්ලෝ හැදෑරුව මං හිතන්නේ හුඟක් වෙලාවට සන්තෝෂය ඒකේ තියෙනවා මොකද පිරිමිකම කියන්නේ ඇත්තටම දැන් ගෑණියෙක් වෙලා මම කැමති මට වඩා පෞර්ෂයක් තියෙන ශක්තිමත් මාව බලා ගන්න පුළුවන් ස්වාමි පුරුෂයෙක්ට ඊට වඩා මට වඩා මටත් මං වගේ තව ගැහණියෙක් වඳින්න මම කැමති නෑනේ ඉතින් මම එහෙම කැමති නම් ඊට පස්සේ කොහොමද මම කියන්නේ තරහ යනවා මේ ඔක කන්ට්‍රෝල් කරන්න හදනවා මේ ඒක යථාර්ථය ඇත්ත ඒකයි ඇත්ත ඒකයි හැබැයි ඒ අතරතුරේ ඕක වගේ අපච්චි රොහණු හැමදේම දෙනා මට කියන තමයි දැන් මම බෙනවලන්ට් මැනියුපුලේටර් කෙනෙක් කියලා මම ඒගොල්ලන්ට හිතන්න අරිනවලු ඒගොල්ලෝ කියන දේ තමයි මම කරන්නේ කියලා හැබැයි කරන්නේ නැහැ අන්තිමට ඒගොල්ලෝ කරන්නේ මට ඕනේ දේ හැබැයි ඒක සූක්ෂමව වෙන්න ඕනේ ඉතින් තාම වැදගත් පණිවිඩයක් විශේෂයෙන්ම තරුණ තරුණියන් විවාහ වෙන්න බලාපොරොත්තු වෙලා ඉන්න අයට සාර්ථක යුග ජීවිතයකට රහස් මෙන්න වරුණි අමුඩගම ප්‍රනාන්දු මහත්මියගේ අවුරුදු 28කට පස්සේ තවමත් ඉන්නවා පිනාවේ රොහන් කොහොමද දකින්නේ වරුණිව දැන් මම තාම කිව්වේ නැහැ නේ මම ඉන්නේ දැන් වරුණි කියවනේ මම බුම්බන් ඉන්නවා කියලා ඔව් දැන් වරුණි එක දකින්නේ බුම්බන් ඉන්න හැටියට ඔව් ඒක ඒකේ ඍණාත්මක විදිහට ඒක බලන්නේ දැන් වරුණ තරහගේ මම ඒක බලන්නේ ධනාත්මක විදිහට මට තරහ යන්නේ තරහ ඉතින් මම ඒක තරහ යන්නේ අරින්නේ ඉතින් මට ඉනා යනවා තරහ ගන්න ඉඩ දෙන්නේ නැහැ. මට තරහ ගියා මට ඉරා යනවා. ඉතින් මම බලන්නේ ධනාත්මක විදියට. අනිත් එක කැලුම් දැන් දෙන්නෙක්ගේ ජීවිතය ගොඩනගනකොට එකිනෙකා අභිභවායන්ට වැඩ කරලා වැඩක් නැහැ. අපි දැනගන්න ඕන අපේ අපිට කරන්න පුළුවන් දේ මොකද්ද? බැරි දේ මොකද්ද? අපේ සීමාවන් මොනවද? ඔය තුන හඳුනගත්තාම මම හිතන්නේ විවාහ ජීවිතයක් නෙමෙයි ඕනම ඒ කියන්නේ අපි වැඩ කරන තැනක් වුණත් ඕන තැනක අපිට ඒ පරිසරය හදා ගන්න පුළුවන්. ඝට්ටණයෙන් අඩුව. හැබැයි මට තරහ යනවා නම් හුඟක් තරහ යන්නේ අසාධාරණයි. අයුක්තිය දැකපුවම ඒක මට දරා ගන්න හුඟක් අමාරුයි. විශේෂයෙන්ම කවුරු මගේ ඔලුවට අත හොදන්න එනවා නම් කිසි දේ නැහැ. මම එතකොට නිවටෙක් වගේ ඉන්නේ නැහැ. ඒ වෙලාවට මම ෆයිට් කරනවා. ඇත්තටම මම කරනවා. දැන් මම එකක් තමයි ඔය ක්‍රීඩාවට සම්බන්ධයි මම හුඟක් ක්‍රීඩාවේ මම ඔය රෝයිං අංශයේ මම ලංකාවත් නියෝජනය කරලා තියෙනවා දැන් ලංකා උරුපදිනන් සංගමේ සභාපති හුඟක් කාලයක් කරා ඉතින් මම දැකපු දෙයක් තමයි ක්‍රීඩාවේ තියෙන දූෂණ වංචා සහ අකර්මකතා ඒ කියන්නේ තමයි අපි ක්‍රීඩාව ඉහළට යන්නේ නැත්තේ හුඟක් අය ක්‍රීඩාවට සම්බන්ධ වෙන්නේ යම්කිසි ප්‍රතිලාභයක් ලබා ගන්න නැත්නම් ක්‍රීඩාව දියුණු කරන්න නෙමෙයි ඉතින් ඒ හරහා මම හුඟක් වෙලාවට මම युद्ध कर लती है मम क्या युद्ध कर लती है ये वगे वेलावट तरह अवस्था हूँ तीन हुआ हितांग इन मट हुआ तरह हुआ हितना माव तरह गाला ये अरह यम किसी अब कि मम हुआ तेम पक कूद गले दंग ये वगे मट तरह नहीं तरुण काले एक एक तरह आनावा आ गानवा ये तिबुना दम मैं वर्णित किया दम मैं तेने गाना किस मम्मी रास्ता करना मैं करना දැන් මට ප්‍රශ්නයක් ආවොතින් මම මගේ මූලධර්මයෙන් මට ලොකු ප්‍රශ්නයක් ආවොතින් මම ඒකට කිසිම රියැක්ෂන් එකක් නැහැ මම රියැක්ෂන් එකක් දෙන්නේ නැහැ මම ඒක ඇතුලේ දරාගෙන ඕක කල්පනා කරලා නිදාගෙන පහුවින්ද තමයි ඒ කියන්නේ ඊමේල් එකක ලියුමක් හරි ආවොතින් මොන හරි පොඩි ප්‍රශ්න තියෙන ඒකට උත්තරයක් හදන්නේ ඉතින් මම දැනගත් මම දැන් ඒක අදහගෙන ඒ හරහා හුඟක් වෙලාවට අර නියුන් සිතකින් මේ ප්‍රශ්නට අවතීර්ණ වෙන්න පුළුවන්. ඉතින් ඒ හරහා අපිට හුඟක් ගැටන අඩු කරන්න පුළුවන්. ඉතින් ඒක තමයි දැන් මම පිළිපදින මූලධර්මයක්. SLT සමාගම තමයි හොඳම විශ්වවිද්‍යාලෙ මට ලැබිලා තියෙන. ජීවිතය ගැන ඉගෙන ගන්න. එතකොට කාර්මික අවුල් ගැන ඉගෙනගෙන කොහොමද ඒවා නැති කරන්නේ? ඒ වගේම දිනු කරන්නේ. ඉතින් මට මේක හුඟක් ලොකු රුකුලක් වෙලා තියෙනවා. මේ ප්‍රශ්නයක් ආපුවම ඒ ප්‍රශ්නෙට එවෙලෙම ගොඩබහින් නැතුව ඒකන හොඳට අධ්‍යයනය කරලා පස්සේ හොඳ තීරණ ධනාත්මක තීරණයකට ගන්න. ඒ වගේම වරුණි එදා වගේම තාමත් ලස්සනයි. ඒ ලස්සනේ කිසිම අඩුවක් නැහැ. විවාහක කාන්තාවක් වුණහම තමුන්ගේ ස්වරූපය ওই තරම් ලස්සනට තියාගන්න එක වටිනවා කියලා වරුණි හිතනවාද? ඕනම විවාහක කාන්තාවක්. මොකද බොහෝ විවාහක කාන්තාවන්
විවාහයෙන් පස්සේ හිතනවා දැන් මං කසාද බැඳලා ඕනේ නෑ කියලා. එහෙම අපි දකින්නේ නෑ වරුණි. හැබැයි ඉස්සෙල්ලම ස්තුති කියන්න ඕනේ කැලුමේ. ඔයා එහෙම හිතනවාට මොකද මම සමහල්ලාට කන්නාඩිගේ තියා බලලා එහෙම තික් හැමෝම බයසට යනවනේ. එහෙමම ඒ සුරූපී ගතිය මට එප පේන්නේ නෑ. හැබැයි ඔයාගේ කතාව අනිත් කතාව හැමෝම තමන් ගැන එහෙම හිතන්න ඕනේ, පුළුවන් තරම් ලස්සනට ඉන්න ඕනේ, තමන්ගේ ශරීරය ගැන හිතන්න ඕනේ, තමන්ගේ මනස ගැන හිතන්න ඕනේ. ඒ ඔක්කොම වැදගත්. ඊට වඩා වැදගත් මම සන්තෝෂයෙන් ඉන්නේ කොහොමද කියලා ඒකට යම් කිසි පිළිවෙලක් හදාගන්න එක. මොකද තමන් සන්තෝෂයෙන් ඉන්නවා නම් ඒ ඇඟ ඇතුළෙන්ම එනවනේ යම් කිසි එළියක්. ඒක තමයි මං හිතන්නේ සුරූපී නම් මම කැමති සුරූපී වෙන්න ඒ විදිහට. ඒ වගේ මොකක් හරි තියෙනවා නම් ඇඟ ඇතුළෙන්ම එන යම් කිසි ස්වභාවික ලස්සනක් එහෙම තියෙනවා නම්. මොකද අපි අනිත් පැත්තට බලමුකෝ. දැන් හුඟක් ගෑනු කට්ටිය හිතනවා සමහරවිට ඒක සාධාරණයි. මොකද ළමයි බලා ගන්න තියෙනවා, ගෙදර වැඩ කරන්න තියෙනවා, ඒගොල්ලන්ට වෙලාවක් අඩුයි. හැබැයි තමන්ගේ ස්වාමි පුරුෂයා ලස්සනට ඉන්නවා නම් මේගොල්ලෝ කැමති. ඒගොල්ලෝ කැමති නෑනේ අර මිනිස්සු හඩෙක් වගේ ඉන්නවා නම්. ඉතින් ඒ වගේම මේ මිනිස්සු අර ගෑනු මිනිස්සයා ගැන හිතන්නේ. අනිත් එක තමයි කැලුම්. මං හුඟක් වෙලාවට බඩපිටාවේ අඳුනන කට්ටියකින් තමයි මේවා ඉගෙන ගන්න. ඒගොල්ලන්ගේ ජීවිතත් එක්ක බලලා නොහානු තැමතිසෙම කියන එකකුත් තමයි. ගෑනු එක්කෙනා දැනගන්න ඕනේ තමන්ගේ පිරිමියව තමාගේ ළඟින් තියාගන්න. ගෑනු එක්කෙනාට ඒකේ තියෙනවනේ යම් වගකීමක් තියෙනවා, අවශ්‍යතාවයකුත් තියෙනවා. ඉතින් ඒක කොහොමද කරන්න කියලා අපිම දැනගන්න ඕනේ. මොකද අපි හොඳටම දන්නවා මේක තමයි අපි කරන්න ඕනේ. අපේ ස්වාමි පුරුෂයා හරි අපේ මේ ඒ සම්බන්ධතාවය රැකගෙන යන්න කියලා. ඉතින් අපි ඒක දැනගෙන ඒවට එක එක පිළියම් ගන්නේ නැත්තම් ඊට පස්සේ තර්පයා කෑව කෑව කියලා වැඩ නැහැ නේ. බොහොම වටිනවා මේ අවවාද උපදෙස්. ඇත්තටම ජීවිතයේ දිහා කොයි විදිහටද අපි බලන්නට ඕන? ජීවිතය අපිට මොන තරම් දේ කියලා දෙනවද? අපි මේ ජීවිතය සාර්ථක කරගන්න කොයි තරම් දේවල් අපි ගාව තියාගෙන නොකර ඉන්නවද? අලුතින් හිතන්න, ජීවිතය දිහා අලුතින් බලන්න, හදාගන්න තියෙන දේ හදාගන්න. මේ කතාබහේ අරමුණ ඒකයි. ජීවිතේ හැමදාමත්ම සතුටින් ගත කරන්න හැම වෙලෙම උත්සාහ කරන්න. වරුණි බොහොම වැදගත් දෙයක් කිව්වා. මොන දේ කරත් වැඩක් නැහැ හිතේ සතුට තියාගන්න. ඒ සතුට තමයි අපි මේ ජීවිතය සාර්ථක කරගන්න අපිට තියෙන හොඳම මෙවලම. මේ නිවස බොහොම ආකර්ශනීයයි. කවුද මේ නිවස ලස්සනට හැඩට තියාගන්නේ? දෙන්නම එකතු වෙලා බලන්න. ඇත්ත කතාව කියන්න ඕනේ නේ කැලු. හුඟක් දුරට මේකේ ලස්සන තියාගෙන ඉන්න මේ විදිහට කරමු මෙහෙම කරලා ඒ අදහස් එන්නේ රොහාන්ගෙන්. ඒකට හේතුවක් තියෙනවා. මම ඇයි කියන හේතු දෙකක් තියෙනවා. එකක් තමයි ඒ අදහස් වලට මම ගරු කරනවා, මමත් ඒව පිළිගන්නවා. දෙවැනි එක තමයි මම හැමදාම කියන දේ, දෙන්නෙකුට බෑ එක කාර්යය කරන්න. දැන් මේ ගෘහ මූලිකයෙක් ඉන්නවා නම් ඒ ගෘහ මූලිකයාට ඒ තැන දෙන්න ඕනේ. එතකොට ගෘහ මූලිකයා යම් කිසි වැදගත් තීරණ ගන්නවා නම් තමන් ඒකට හිතට එකඟව කැමති නම් ඇයි වෙනමම හීනමානයක්. ඇත්තටම ඒක හින්දා ඊගෝ එකක් හින්දා ඒව එක්කම නෑ මේ විදියට මං කියන විදියට කියන්න ඕනේ කියන එක මම පිළිගන්නේ නෑ. මං කියන්නේ ගෙදර ගෘහ මූලිකයෙක් ඉන්නවා, ඒක තමයි, එයා තමයි ස්වාමි පුරුෂයා. බිරිඳ කියන්නේ ඒ ගෘහ මූලිකයාට ධෛර්යය දෙන, එක පන්නරය දෙන ඒ කණ්ඩායමේ අනිත් පුද්ගලයා. එකට තමයි ඒ කණ්ඩායම ශක්තිමත් වෙන්නේ. ඉතින් එක එක්කෙනාගේ බල පුළුවන්කාරකම් පෙන්වන්නේ නැතුව සුහදව කොහොමද අපි අපේ අදහස් එක විදිහට, එක දිගට, එක දිහාවට යොමු කරලා ඉස්සරහට යන්නේ කියලා. ඒ කතාවම තමයි ඉතාම වැදගත් දේ තමයි කැලුම්. අපිට තියෙන්න ඕනේ යම්කිසි මොකක් හරි ඉස්සරහට බලාපොරොත්තුවක් අපිට තියෙන්න එපා සාමූහිකව. දැන් අපි දෙන්නගෙම ආදරය, බලාපොරොත්තුව, කැක්කුම තමයි අපේ මිනිබිරි.
අපිට ඉන්නවා මාස දෙයනේ මේ ආච්චි කෙනෙක් කියලා කියන්න පුළුවන්ද අයියෝ කැලුම් මම එදා ඉඳන් කියනවා මම තමයි වාසනාවන්තම ආච්චි වේවා අත්තම්ම වේවා ඕනේ නමක් කමන්නේ ග්‍රෑන්ඩ් මා උනත් කමන්නේ මොකද ඒගොල්ලෝ පිට රට ඉන්නේ ඉඳා නම කමක් නැහැ හැබැයි අපි දෙන්නාගෙම ඇත්තටම මං හිතන්නේ වාසනාවක් අපිට ලැබිලා තියෙන වස්තුවක් මේ තියෙන කිසිම දෙයකට වඩා වටින දෙයක් භෞතික දෙයට වඩා වඩා මේ අපේ මිනිබිරි මිනිබිරිගේ නම කේලි මරිස් තමයි නම ඊයේ ඇත්තටම මාස 7 ලැබුවා අද උදේම අපි නැගිටින්නත් ඉස්සෙල්ලා අපිට දැන් ෆේස් ටයිම් හිඳ ඔය තියෙනවනේ මේ තාක්ෂණය කෝල් කරලා මේ පෙන්නුවා පළවෙනි පාරට ධන ගාන එක ඉතින් ඒ වෙලාවේ මං හිතන්නේ රොහාන්ට මටයි දෙන්නටම හිතුණා ජීවිතේ අපි කරපු යම් කිසි දෙයක් හරි ගිහිල්ලා තියෙනවා මොකද ඒ හරි එකතුතු වීමෙන් අපි කරපු දේවල් වලින් ඒ හරි දේවල් ගැන විශ්වාස කිරීමෙන් අපිට හම්බෙලා තියන්නේ මේක තමයි අපේ ප්‍රතිඵලය මේ අපේ මිනිබිරි ඉතින් මං හිතන්නේ ජීවිතේ අපි සාමාන්‍ය වෙලාවට ওই භෞතික දේවල් දිහා පිළි බලලා මේක අපිට නෑ අරක නෑ කියනවට වඩා ඔයා හරියටම කියපු ඒ අපිට ස්වභාවිකවම ලැබිලා තියෙන සම්පත් අපි ආදරය කරොත් අපි ඒවට වටිනාකමක් හරි වටිනාකමක් දුන්නොත් අපි කොච්චර පෝසත්ද හරියටම හරි අපි හැම කෙනෙක්ම හරිම පෝසත් අපි හිතින් තමයි මේ දුක්පත් වෙලා ඉන්නේ ධනාත්මකව හිතන්න ජීවිතයට අලුත් දේ එකතු කරගන්න බොහොම ස්තුතියි හදවතින්ම අද මේ පර්ෆෙක්ට් මැච් එක කැලුම් කතාබහට මගේ ආරාධනය පිළි අරගෙන එකතු වුණාට ඔබට හිතෙනවා ඇති ජීවිතයේ සුබවාදීව දකින්න युवती प्रति दीपला किन्वा मीटत् पर्फेक्ट मैच तवत् मेतर अवबोधया मेतर गरुकिरी मेतर आदरया मे सियाल इकट कटिऊतन कोई तरह लसन कोई तरह आदर्शमद उभ दीपलट उभे जीवित सीयल कटयुत सर्व प्रकार सार्थक वेवा उभ इदिरी अनागते उभ हितन पतन दे ये लसन सुंदर सिहिन इटुवे वाक्य हदवती प्रार्थना करना असाधारण දැන් මගේ ජීවිතේ මම කැමැතිම නැති දෙයක් තමයි බුම්මගෙන ඉන්න එක. අර තරහා ගියා මට ඉරා යනවා. ඉතින් මම බලන්නේ ධනාත්මක විදියට. සමහර වෙලාවට මම තනියම ටොයිලට් එකේ ඉඳගෙන සද්ද නැතුව කියලා කෑ ගහනවා ඇති. කතා කරන්න ඉඩක් නැහැ. හරි හරි හරි. මගේ ටර්න් එක ඉවරයි. අවුරුදු 28කට පස්සේ තවමත් ඉන්නවා පිනාවෙන්නේ.